පැතිකඩ බඳුරු ජයසේකර සමග අද අපේ පැතිකඩ වැඩසටහන ආරාධිතය තිස්ස අත්තනායක අපි කෙලින්ම වැඩසටහන පටන් ගමු. තිස්ස, දැන් ඔබ එක්සත් ජාතික පක්ෂයට ගියාද නැත්නම් මේ සජිත් ප්‍රේමදාසක එකතු වුණාද? ඇත්තටම මම එක්සත් ජාතික පක්ෂෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. ඒ නිසා මට අලුතෙන් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද මම පක්ෂයෙන් නැරඹුවානේ 2015 ජනාධිපතිවරණයේදී මම රාජපක්ෂ ජනාධිපතිතුමාට උදව් කළා කියලා. හැබැයි ඒ නැරඹීම විවස්ථා විරෝධී කියන කාරණේ මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා නියෝගයකින් සනාථ කරා. එකවේ ශ්‍රේෂ්ඨාධිකරණයට මම ගියා මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ගැන. ඒ වගේම මගේ ඉවත් වීම කලේ මාව සිරගෙදර තියලා. ඉතින් මං ඒ කරුණ පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම පළවෙනියටම මේ ආණ්ඩුව ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු එක තීන්දුවක් තමයි මගේ තීන්දුව. ඒ කිව්වේ මාව නැරඹීම විවස්ථා විරෝධී කියලා. ඉතින් එතනින් පස්සේ මං කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක සමාජිකයක් වෙලා හිටියේ නැහැ. ඒ නිසා මට අලුතෙන් සමාජිකයක් ගන්න උවමනාවක් තිබුණේ නැහැ. දෙක තමයි මේ මොහොතේ මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වුණේ කාරණා කීපයක් නිසා. එකක් තමයි එතුමා විවෘත ආරාධනාවක් කළා පක්ෂය හැරගත් ගිය අය, පක්ෂයෙන් ඈත් වෙලා ඉන්න අය, ඒ වගේ නොයෙක් හේතු නිසා අමනාප වෙලා ඉන්න අය, මේ සියලු දෙනාම නැවත වතාවක් එතුමාගේ දේශපාලන ව්‍යාපාරයට එකට එකතු වෙලා යලි අපි ගොඩනගමු කියලා, රට ගොඩනගන්න එකතු වෙන්න කියලා. දැන් ඒ ආරාධනාව එකක්. දෙක තමයි එතුමා විශේෂයෙන්ම මං ගැන සඳහන් කරා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නැවත ක්‍රියාකාරී කරන්න මගේ සේවය අවශ්‍යයි. ඉතිහාසයේ මම කරලා තියෙන සේවය එතුමා බොහොම ඉහලින් අගය කරලා තිබුණා. ඉතින් මම හිතුවා මේ මොහොතේ මගේ සේවය අවශ්‍යයි කියලා හිතනවා නම් ඒ සඳහා සහයෝගය ලබා දීම මගේ යුතුකමක් කියලා. ඒ නිසා ඇත්තටම ජනාධිපති අපේක්ෂක හැටියට සජිත් ප්‍රේමදාස මහතා පත් වුණාම මම එතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කැපවලා වැඩ කරන්න තීරණය කරා. දැන් ඔබ සජිත් එක්ක ඉතාම හිතවත්. ඒ වගේම ඔබ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වෙලා ඉඳෙද්දිත් ඔබ සජිත් නායකත්වයට ගේන්න උත්සාහ දරුවනේ. ඒකෙන් ඔය රනිල් වික්‍රමසිංහ එක අමනාප ඇති වුණේ. ඔව්, ඇත්තටම මේ සිද්ධිය දැන් සමහර අය විවිධ විදිහට අර්ථ නිරූපණය කරනවා. හැබැයි ඇත්තම කිව්වොත් පළමෙනි සටන නැත්තම් පළවෙනි ගැටුම මා සමග ඇති වුණේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් කිරීම හා නැවතපත් කිරීමට මම ගත්ත උත්සාහයත් එක්ක පක්ෂයේ අභ්‍යන්තරය ඇති වුණේ. ඒ කිව්වේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා වසර කීපයක් එකම වේදිකාවේ වාඩි වෙලා හිටියේ නැහැ. ඔවුන් දෙදෙනා පාරවල් දෙකක යන්න පටන් ගත්තා. දැන් මම කිව්වා ජනාධිපතිවරණය 2015 දිනන්න නම් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයෝගය සහ සහභාගීත්වය අවශ්‍යයි කියලා. දැන් ඒ කියනකොට මට ඉඩ දුන්නා ඔව් යලි එකතු කරගන්න. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පැත්තෙන් කොන්දේසියක් ආවා. ඒ කිව්වේ එතුමා කිව්වා මට තිබුණු තනතුරු යලි ඕනේ මගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න. ඉතින් මම ඒකට එකඟ වුණා. එකඟ වෙලා මේ සාකච්ඡාවල් ගිහලා පස්සර 2014 සැප්තැම්බර් 6 වෙනිදා අපේ සංවාසරේ තිබුණා. ඒ සංවාසරේට මම සජිත් ප්‍රේමදාස මහතාව වේදිකා නැංගුවා. අවුරුදු 4කට පස්සේ මගේ මතකයේ රනිල්, සජිත් ඒ හැම එක්කනාම වේදිකාවේ ගොඩ වුණා. එතනින් තමයි ප්‍රශ්නේ ඇති වුණේ. මොකද කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමට එරෙහි වුණා. මම ඒ එරෙහි වෙච්ච බලවේග යට කරගෙන තීන්දුව කොහොම හරි ගත්තා. ඔබ එළියට ගියේ, ඔබට එළියට යන්න උනේ මේ සජිත් වෙනුවෙන් කරපු කැපවීමෙන්ද? එකක් ඒක. ඇත්තටම එක කාරණයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝජ්‍ය නායකයා කිරීමට මම ගත්ත උත්සාහය අවසානයේදී පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුමක් බවට පත් වුණා. එහෙම කණ්ඩායමක් එක්ක මට සටන් කරන්න සිද්ධ වුණා. ඒ ඇතිවෙච්ච සටන්වලදී අවසානයේදී මම ඔය නායකත්ව මණ්ඩලෙන් පවා ඉල්ලාස් වුණා. ඉතින් මට ඒ මොහොත දැඩි මානසික පීඩනයක් හිටියේ. ඒ මැද තමයි ජනාධිපති අපේක්ෂකයාගේ කතාවත් කරලියට ආවේ. දැන් ඒ ජනාධිපති අපේක්ෂකයා ආවම මම එක හෙළාම හිටපු මතයක් තමයි මේ මොහොතේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්. ඔබ කියන්නේ මේ 2015. එතකොට ඒ වෙනුවෙන් මම පෙනී සිටියා. මම කිව්වා එක්සත් ජාතික පක්ෂය තමයි සන්ධානයක් හදනකොට ලොකුම දේශපාලන පක්ෂය. ඒක තමයි ඉතිහාසයේ පුරාම වෙනත් දේශපාලන සන්ධාන හදනකොට තිබුණු අත්දැකීම අපිට. ඒ නිසා පක්ෂයේ නායකත්වය ගන්න නම් පක්ෂ සමාජිකයෙක්
ජනාධිපති අපේක්ෂ වියයුතුන් පිටින් ගන්න එපා කියලා. පො දේමනකට අපි දෙදස් දහයේ ඒ වගේම උත්සාහයක් කරලතුුණා ජනුව සරත් පොලසක ගැනල්ලා ඉති මංකව ඒ අදැකිමත් එක් අපි මේක කරමු. රයිල් වික්‍රමසිංහ නායකතුමා ඉදිරිපත්වයෙන් පිළිබඳව යම් මතවාදයක් මතබේදයක් තිබෙනවානම් ඒ වෙනුවට විකල්පයක් හැටියට මංකිව්වා එක්ක කරෝ ජයසුර මහතා එමනත්ත සජිත් ප්‍රම දස් මත ඉදිරිපත් කරන්න කියලා. ඇත්තනම ඒ අදහස පිළිගන්න යම් කණ්ඩායමක් කැමති වුණේ නෑ. ඉති මම ඔය කාරණ දෙක පදනම් කරගෙන තමයි පක්ෂ අභ්‍යන්තරය මගේ ගැටුම වර්ධනය වන්න පටන් ගත්තේ. දැ මේකින් පැහැදිලි වෙන්න මාපි අගෞරවකට කියනවනේ අපි අගෞර කරන්න කැමති නෑ. නමුත් මේකින් පැහැදිලි වෙන්නේ දෙපාරක් එක්සත් ජාතික පක්ෂ නායකයට ඉදිරිපත් වෙන්න බැරි වුණා. ඒකෙන් ඔහුට බැහැ කියන එකද? මෙහෙමයි, සාමාන්‍යයෙන් දේශපාලනයේදී මේක විශේෂ දකින්න තියෙන දෙයක්. ඒක තමයි අර ජයග්‍රාහී ගමනක් එක් කියන්න බැරුණොත් එතන මිනිස්සු හැමලා මන්ද උත්සාහය වෙනවා. ඒ කියන්නේ ආපස්සට යනවා. දැන් බලන්න සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමත් එක්ක එක්සත් ජාතික පාක්ෂිකයන් 100%ක්ම ක්‍රියාකාරී වෙලා ඉදිරියට ආවා කිව්වොත් ඒක වැරද්දක් නැහැ. මොකද ඌනම වෙලාවක තිබෙනවා දිගු කලක් ජයග්‍රහණී තත්ත්වයක නැති වුණොත්, ඒ කියන්නේ ජයග්‍රහණය කරා පක්ෂය ගෙනියන්න බැරි වුණොත් ඒකේ ප්‍රතිපාකේ තමයි අර නායකත්වයේ සහ අනිකුත් කණ්ඩායම් විවේචනයේ ලක්වීම සහ ඔහුගේ ජනප්‍රියතාවයේ අඩුවීම. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ යථාර්ථයට තමයි මුහුණ දෙන්න සිදු වුණේ. ඒ වුණාට මේ අලිය නැහැ නේ පේන්නේ. වෙනසලකුණ නැහැ. දැන් ආහාර පැත්තෙත් ඒකයි, මේ පැත්තෙත් ඒකයි. අර පරණ පුරුදු වයිට ඒකටම අලියා ලකුණෙන් තරඟ කරන්න තිබුණා නම් මමත් තාමත් ඉහලින් කැමතියි. එහෙම වුණා නම්. නමුත් මෙතෙන්දී උනේ අර තමන්ගේ විරුද්ධ බලවේගයේ පරාජය කිරීමට සන්දානගත වීම හරහා හංසයා ලකුණෙන් ඉදිරිපත් වෙන්න සිදු වුණා. ඉතින් ඒකෙදි පක්ෂ ගොඩක් එකතු වෙලා තියෙනවානේ. තවත් අපි සමග වැඩ කටයුතු කරන මිත්‍ර පක්ෂ. ඉතින් ඒ හැමෝම කිව්වා පොදු ලකුණකින් අපි ඉදිරිපත් වීම හරහා අපේ සහයෝගය පෙන්වමු. දෙක, සමහර කණ්ඩායමක් ඉන්නවා. දැන් මට උදාහරණයක් හිතේ කියන්න පුළුවන්. සමහර කණ්ඩායම් ඉන්නවා අලියා සහ එක්සත් ජාතික පක්ෂ නැති සන්ධානයක මේ අයත් එක්කම වැඩ කරන්න කැමතියි කියලා. දැන් උදාහරණයක් ගන්න කිව්වොත් පහුගිය දවසක මේ සම සමාජ පක්ෂයේ නායකයෙක් වුණු අතාවුද සෙනරත්න මහතා. ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝග දෙන්න ඉදිරිපත් වුණා. ඔහු එතෙන්ද කිව්වා මම සම සමාජ පක්ෂයේ නායකයෙක්. ඒක තමයි මගේ මතය. හැබැයි මම එක්සත් ජාතික පක්ෂයට එන්න කැමති නැහැ. හැබැයි ඒක ඒගොල්ලෝගේ අර තිබුණු ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. හැබැයි සජිත් ප්‍රේමදාස මහතා තුළ මම දකින සමාජ සාධාරණත්වය ඉටු කිරීම වෙන කෙනෙක්ගෙන් මට පේන්නෙත් නැහැ. ඒ නිසා මම ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් නොවන නිසා මම මේ වතාවේ ලෑස්ති සහයෝගය දෙන්න. අන්න එහෙම මතයකුත් රටේ සමහර තැන්වල තියෙන. ඒ කියන්නේ පක්ෂය නොවන කණ්ඩායම් මෙතෙන්ට එකතු වෙන්න පාලමක් හැටියට මේ පොදු සන්ධානය යොදා ගන්නවා අපි. ඒක තමයි මෙතෙන්දි පේන කාරණය. දැන් ඔබට එක්සත් ජාතික පක්ෂයේ තනතුරක් දීලා තියෙනවද? අපිට ආරංචි රනිල් වික්‍රමසිංහට අකමැති වුණා කියලා ඒක සත්‍යතාවයක් තියෙනවද? මට නම් කිසිම තනතුරක් පක්ෂයේ දීලා නැහැ. නමුත් මම තනතුරු දරුවන්නේ පක්ෂයේ හුඟක්. ඒක මට ඒක අමුතු දෙයක්ුත් නෙවෙයි. හැබැයි මම මෙතෙන්දි ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපති වෙන ව්‍යාපාරයේ මුළු මනින්ම මගේ උපරිම හයියෙන්ම මම කරට අරගෙන වැඩ කටයුතු කරනවා. ඒත් එක්ක මට තියෙන ඔබද මෙහෙවන්නේ මම මැතිවරණ මෙහෙවුම් ප්‍රධානිය හැටියට වැඩ කරනවා වක්ෂෝල් වීදිය කාර්යාලය සහ මට තියෙන දැවැන්ත සම්බන්ධතා ජාලයක්. ඒ කියන්නේ සංවිධායකවරුන්ගේ ඉඳලා පහළ මට්ටමේ ඡන්ද පොලේ ඉන්න ඡන්දපොළ නියෝජිතයා දක්වාම මට අවුරුදු 20ක් විතර අධ්‍යක්ෂකම් තිබුණා. මහලේකම්වරයා සහ නියෝජ්‍ය ලේකම්ට 10 අවුරුද්දක් මම ඔවුන් එක්ක වැඩ කරා. ඒ නිසා මට හොඳ දැනීමක් තියෙනවා අහවලතන අහවලා කවුද කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේම සමහරට ඒ නිසා ඒ බැඳීමක් තිබෙනවා ඒ අය අතර. ඉතින් ඒක මැතිවරණ ව්‍යාපාරයේ ලොකු වාසියක් වෙලා තිබෙනවා. අපි හැම විටම ඔවුන් සමග කටයුතු කරපු නිසා ඒ බැඳීමත් එක්ක තමයි මේ මැතිවරණ ව්‍යාපාරය යන්නේ. ඉතින් මම කිසිදු ආකාරයකට තනතුරක් වරප්‍රසාදයක් ඉල්ලගෙන ආවෙත් නැහැ. ඉදිරියේ ඉල්ලගෙන යන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් පස්සේ ක්‍රියාකාරී දේශපාලනේ නැවත මගේ වැඩ කොටසට මම සම්බන්ධ වෙනවා. ඔබ සිරිකොත පැත්ත ගිහිල්ලා නැද්ද? ඇත්තටම ගියා. පහුගිය සතියේ ගියා. මොකද එක සාකච්ඡාවක් යොදාගෙන තිබුණා මේ අපේ ගාලු මෝදොර රැලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක්. මම ඒ මොහොතේ සියල්ල අමතක කරලා අපේ අරමුණ මේක සාර්ථක කරගන්න එක. ඒ නිසා මම ඒ සාකච්ඡාවට සහභාගි වුණා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමත් මට දැන් දෙවතාවක් සහභාගි සම්බන්ධ වුණා. පහුගිය සතියේ අපි මැතිවරණ ව්‍යාපාරය ගැන නායකයන්ගේ සාකච්ඡාවටත් මට ආරාධනා කරලා තිබුණා. ඒ කියන්නේ පක්ෂ නායකයන් සහ ඒක මෙහෙවන කණ්ඩායමත් එක්ක සාකච්ඡාවක් තිබුණා. ඒකට මම අරලිගහ මන්දිරයට ගියා. ඒ වගේම මේ සිකුරාදත්
මම සාකච්ඡාවකට සහභාගුණා සියලුම ආසන සංවිධායකවරු එක්ක පැවතිච්ච සාකච්ඡාවේදීත් මට ආරාධනා කරලා තිබුණා මටත් සහභාගි වෙන්න කියලා. ඉතින් මම ඒවට සහභාගි වෙනවා. ඒ සහභාගි වෙන්නේ දේශපාලන වශයෙන් යමක් හිතලා නෙමෙයි. මට මගේ අරමුණ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීම. ඒ වෙනුවෙන් සියල්ල පසක දා මම ඉදිරිපත් වුණා. ඒ කියන්නේ තිස්සත්තනායක සහ රණලිත් කුමසේ අතර සිරම තරහමාර අමතක කරලා එකට වැඩ කරනවා. එහෙම අමනාපයක් තිබුණේ නැහැ. මම කාරණේ වුණේ එකක් තමයි අර ජනාධිපතිවරණයේ අවස්ථාවේ 2015 ප්‍රතිපත්තියක් ඇටට මම විරුද්ධ වුණා. හැබැයි මම රනිල් වික්‍රමසිංහ විරෝධියෙක් වුණේ නැහැ. මම කිව්වේ ගත්ත තීරණේ වැරදි. ඒකට මට එකඟ වෙන්න බෑ කියන එක. දෙවනුව මේ ජනාධිපතිවරණයේ ආපුවම මට සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ පුජ්‍යලික ප්‍රශ්නයක් විසඳගන්න එකට වඩා මට ලොකු වුණා මේ ජනාධිපතිවරණයේ අපේ සන්ධානය ජයග්‍රහණය කරවීම. දැන් ඔබ අන්තිම කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ආවා. මේ පොදු අපේක්ෂකයනේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙක තුල ඔබ ඒ කාලේ කෙටි කාලයක් සෞඛ්‍ය අමාත්‍ය දුරයක් දරුවා. කොහොමද ඔබලාගේ සහ මහින්ද රාජපක්ෂ මහත්තයාට සම්බන්ධතාවය? ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක ඇත්තටම මම ඔහුව සම්බන්ධල වැඩ කළේ ඉතාමත් කෙටි කාලයක්. ඇත්තටම මාසයක් එකහමාරක් තමයි අපි ඔය දේශපාලන ව්‍යාපාරයේදී අර දේශපාලන වශයෙන් සම්බන්ධ වෙලා හිටියා. හැබැයි එතුමා මම දන්නවා 1989 ඉඳලා. මොකද 1977 මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙලා බෙරිහත්තෙන් ඊට පස්සේ ඔහු නැවත පාර්ලිමේන්තුවේ 89. ඒතර අපිත් අලුත් මන්ත්‍රීවරු හැටියට 89 එකට අපි මුණ ගැහුණා. ඉතින් ඒ දැන හඳුනුම්කම දීර්ඝව තිබුණා. නමුත් දේශපාලන වශයෙන් නෙවෙයි. නමුත් ඔහු එක්ක මාසේ කමාරක් විතර වැඩ කරා. හැබැයි මට පෙනිච්ච දෙයක් මම මේ හිතට එකක කියන්නේ. ඔහු ඉතාමත් හොඳ මානුෂික ගති තියෙන පුද්ගලෙක්. එතනින් එහාට මගේ දේශපාලන ගනුදෙනුවක් නැහැ. දැන් අපි කතා කරුඹේ දැන් මැතිවරණ ව්‍යාපාරය ගන්න. කොහොමද මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ මෙහෙවන්නේ ජනතාව දැනුවත් කරමු. ඔව් මේකදී පැති කීපයක් තිබෙනවා. එකක් තමයි එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන වැඩපිළිවෙල සමග කරන වැඩකටයුතු ගන්නවත් වෙන එක තමයි ආසන සංවිධාන, ඒ වගේම දිස්ත්‍රික් සංවිධාන සහ බිම් මට්ටමේ සංවිධාන කියලා මේ යාන්ත්‍රණය එකට ගෙනියන එක වෘත්තීය සමිති සහ අනිකුත් අනුබද්ධ සංවිධානයක. ඒක වෙනම වැඩපිළිවෙලක් හැටියට යනවා. දෙවනුව අපි සම්බන්ධීකරණයක් කරනවා වෙනත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්ක. ඒ කිව්වේ අපිත් එක්ක තියෙන හවුල්කාර පක්ෂ ගන්නවත් තිබෙනවා. ඊට පස්සේ පක්ෂ නොවන සංවිධාන ගන්නවත් තිබෙනවා. ඒවත් එක්ක වැඩ කටයුතු කරනවා. ඒ වැඩ කටයුතු සියල්ලම වගේ අපි මෙහෙවන්නේ වොක්ෂෝල් වීදියේ කාර්යාලයේ ඉඳලා. මෙහෙම් කාර්යාලයේ ඉඳලා. ඒත් එක්කම අපි තව පැත්තක් කරනවා. ඒක තමයි මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කරන මෙහෙයුම ඔය මාධ්‍ය වැඩ කටයුතු ඊළඟට ඉවෙන්ට්ස් කියන්නේ ජනාධිපති අපේක්ෂකතුමාගේ ඡන්ද ව්‍යාපාරට අදාළ විවිධ වූ කණ්ඩායම් සහ පුරවැසියන් සම්බෝධීම සහ සංවිධානය කිරීම ඉවෙන්ට් සංවිධානය කිරීම ඒ සියල්ල අපි වොක්ෂෝල් වීදියේ කාර්යාලයේ සිට ඒවා මෙහෙවනවා. ඉතින් අවසානයේදී මේ දෙක තුනම ඒකාබද්ධ වෙලා යන්නේ. මේක අතරේ හුඟක් තව අභ්‍යන්තර වැඩ කටයුතු කරනවා. ඉතින් අවසානයේ අපේ ඉලක්කය තමයි මර ඡන්දපොලේ අපේ ජයග්‍රහණය තහවුරු කරගන්න පුළුවන් විදියට හැමෝම එකතු කරගෙන ඇවිල්ලා මේ ඡන්දපොලට කිට්ටු කරන එක. දැන් මේ සේරම කරන්න මුදල් තියෙනවද? හරිම අමාරුවෙන් කරන්නේ. ඇත්තම කියන්න එපා. මොකද අපේ ඡන්ද ව්‍යාපාරයේ හුඟක් අය ඇවිල්ලා කියනවා නොඑක් දේවල්. ඒ කියන්නේ අනිත් අයට සමාන කරලා. ඒ කියන්නේ සමානට විරුද්ධ පක්ෂයේ හැටිය සලකන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයනේ ප්‍රධාන වශයෙන්. එතකොට ඒ ඡන්ද ව්‍යාපාරයේ කරන කටයුතු දිහා බලබලා සමහරට අපේ ක්‍රියාකාරීන් පාක්ෂිකයන් නැත්තම් බලන් ඉන්නවා කියනවා මේගොල්ලෝ මෙච්චර කරනවා අපි මෙච්චර වියදම් කරන්න ඕන කියලා. හැබැයි දුෂ්කරව අපි යන්නේ. මම හිතන්නේ ඡන්ද ව්‍යාපාරයේ මැද යනකොට අපිටත් ඒක කරගෙන යන්න පුළුවන් වෙයි කිට්ටු වෙන්න හරි. නමුත් මේ මොහොතේ නම් ඒ සියල්ල කරන්නේ සාමාන්‍ය මට්ටමින් තරඟකාරීව අපිට ඒවට මුහුණ දෙන්න තරම් මුදල් හදා ලොකුවට නැහැ. නමුත් අනුග්‍රාහක බොහෝ දෙනෙක් ඒ සඳහා උදව් කරනවා. නමුත් ඔබ දන්නවා ජාත්‍යන්තර අපි අත්දැකීම් මත වෙන රටවල ඡන්දයක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඇයි අපිට මේ තත්ත්වයට ගේන්න බැරි? ඇත්තටම මම එකඟයි ඔබ සමග. මොකද දැන් නම් වාසනාවට වගේ ටිකක් අඩුවේගෙන යනවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා. අර ඉස්සර වගේ මහා විශාල කලකොහලාල ඒවා ක්‍රමයෙන් අඩුවෙලා. කියන්නේ අපිත් යම් ආකාරයක ඔය යුරෝපයේ සහ වෙනත් රටවල තියෙන ආදර්ශය ආභාසය ටිකෙන් ටික ලබනවා කියලා මට පේනවා. මේක මේ දකුණු ආසියාවේ තියෙන තත්ත්වයක්. මන් අප්‍රිකාව පැත්තේ ඒක ඇති. අපිට නග රටවල් ටික ගත්තොත් ඔය ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය මේ වගේ මේ කලාපේම තියෙන ප්‍රශ්නයක් තමයි මේ මැතිවරණ ප්‍රචණ්ඩ
ප්‍රචණ්ඩත්වය. ඒ වගේ මැතිවරණයකට ගියහම දෙපැත්ත බෙදෙන එක. ඊළඟට දූෂණේ මේ සියල්ල මේක ඇතුලේ තියෙනවා. හැබැයි අපෙන් උඩට ගියාම බලන්න ආසියාවේ උඩ කොටසේ ඔය ජපානය, කොරියාව වගේ රටවලත් මේක දැනෙන්නේ නැහැ. සන්දයක් තියෙනවාද කියලා දැනෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඔබ ඔබතුමා සඳහන් කර තැනට ආ යුතුයි. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම් සභාව ස්ථාපිත කරලා තිබෙනවානේ. මැතිවරණ කොමිසම් සභාවට කරන්න ලොකු වැඩ කොටසක් තිබෙනවා. ඒ මැතිවරණ කරන්න තියෙන වැඩ කොටස තමයි මේ පුරවැසියාගේ අයිතිය තහවුරු කිරීම සහ ඒ මැතිවරණ ක්‍රියාදාමයට ගේන්න ඕන නීති රීතික ගෙනල්ලා මේව පාලනය කරලා අත් කිව්වා වගේ යුරෝපයේ මැතිවරණ ක්‍රමයකට පරිවර්තනය වෙන්න ඕන. මොකද මිනිස්සු කැමැත්ත ප්‍රකාශ කරනවා තමන් කැමති දෙයකට. හැබැයි ඒක ප්‍රචණ්ඩත්වයකටත් ගැටුමකටත් නොවන මට්ටමකට මැතිවරණ ක්‍රමය සකස් වෙන්න ඕනේ. හැබැයි ඒක එකක් තියෙනවා. මේ දිස්ත්‍රික් මැතිවරණ ක්‍රමය සහ අර ජනතාවට වග කියන ක්‍රමයේ අඩුපාඩුව බරපතල ප්‍රශ්නයක්. දැන් අපි කැටි විරාමයකට යනවා. බන්දුර ජයසේකර සමග අද අපේ ආරාධිත තිස්සත්නායක මහත්මයා අපි කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය ගැන. ඒ වුණාට අපිට මෙහෙම එකක් කරන්න වෙද්දිස වෙනත් රටවල ඔබ දන්නවා සල්ලි එනවා, සල්ලි දෙනවා මේ හැම පක්ෂයටම. කිසිම ඊට පස්සේ ඔබලාට ඡන්ද දෙන්නට පස්සේ මේගොල්ලන්ට ණය ගෙවන්න වෙනවා, ඒගොල්ලන්ට උදව් කරන්න වෙනවා. නමුත් ඔබ දන්නවා ඇමරිකාවේ හැම එක්තරා ප්‍රමාණයක් තියෙනවා. මේවා එලි දැක්කොට මේ වගේ දෙයක් කරලා අපිට අලුත් සංස්කෘතියක් බිහි කරන්න බැයිද? මේ දේශපාලන පක්ෂ කට්ටිය මේ අපේක්ෂකයන් එකතු වෙලා ඇත්තටම මම හිතනවා අනාගතයේ අපි පත්විය යුතු තැන ඔතන කියලා. සමහර රටවල් තිබෙනවා මැතිවරණය සඳහා ආණ්ඩුවේ මුදල් දෙන්නේ, රජයේ මුදල් දෙනවා. ඒ පක්ෂවලට ඒ තියෙන ප්‍රමාණයන් අනුව මුදල් වෙන් කිරීමේ ක්‍රමයකුත් මැතිවරණ කොමිසමක් කරා සිදු වෙනවා. ඒකෙන් අර ව්‍යාපාරිකයෝ හෝ මුදල් දෙන අනිත් කණ්ඩායම් වලට යට වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. ඔබ කියනවා ලංකාවේ දේශපාලනේ, මේක ලංකාවේ විතර නෙවෙයි ඉන්දියාව ගත්තත් එකයි පකිස්තානය ගත්තත් මේක තමයි තියෙන්නේ. නමුත් මේ දේශපාලනේ අර මුදලට සමහර ව්‍යාපාරිකයන්ට හෝ ආධාරකරුවන්ට යටවීම නිසා පක්ෂයක යම් ආකාරයක අර කිව්වොත් මේ ස්වාධීනත්වයට බරපතල හානියක් සිදු වෙනවා. මම විශ්වාස කරනවා අනාගතයේදී අපි මේක එක පියවරකින් අර පැය 24කින් කරන්න බැරි වෙයි. නමුත් අනාගත પરම්පරාවට හරි එහෙම ක්‍රමයක් උරුම කර දීම අපේ යුතුයකමක්. මම හිතනවා ඒ වගකීම අපිට තිබෙනවා. අපි ඒක කරන්න ඕනේ. ඉතින් මම ඇත්තටම කනගාටු වෙන්නේ පහුගිය කාලේ කරන්න අවස්ථාවල් තිබුණා. මං කියන්නේ නීතිය හරියට ශක්තිමත් කරලා මිනිසුන්ගේ අයිතිවාසිකම් නැත්නම් මානව අයිතිවාසිකම් වෙන්න පුළුවන්, නැත්නම් නීති ආධිපත්‍ය සාධාරණත්වය වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් වූ සිවිල් අයිතිවාසිකම් වෙන්න පුළුවන්. මේව ඔක්කොම ජාතික ප්‍රතිපත්තියකට ගේන තිබුණු අවකාශයේ පහුගිය කාලේ අතහැරුණා කියලා මට හිතෙනවා. හොඳම අවස්ථාව තමයි බිහි වුණේ 2015 ජනාධිපතිවරණයට පස්සේ. අර ජාතික ආණ්ඩුවක් හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකට වැඩ කරන්න පටන් ගත්තා. ඒ වැඩ කිරීම හරහා රටට ලබා දිය යුතු නැත්නම් රටේ නිර්මාණය විය යුතු සාධාරණත්වය හෝ යුක්ති සහගත බව ඉටුුන්නේ නැහැ කියලා මගේ හදවත අදත් කියනවා. මොකද හේතුව ඒක තමයි මේ ඉතිහාසයේ ලැබිච්ච හොඳම අවස්ථාව. මුළු පාර්ලිමේන්තුවම එකට හිටියා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඒකට නිවැරදි දේශපාලන නායකත්වයක් නොලබුණායි කියලා මම අද විශ්වාස කරනවා. නමුත් ඒ වගේම ජනතාව අද මෝඩ නැහැ. ඡන්දදායකයි මෝඩ නැහැ. ඔවුන්ට ඔවුන් ලැජ්ජයි. උන් ලැජ්ජාවට සමාන ලැජ්ජාවට පත් වෙනවා මේ අපේක්ෂකයෝ මඩ ගහ ගන්නකොට. බැයිද සජිත් සහ ගෝඨාභය සහ අනිත් අයට එකතු වෙලා ප්‍රතිපත්ති ගැන විතරක් කතා කරන්න. ගැන ඒ වගේම සමහර කතිකයන්ට පුළුවන් අවවාද කරන්න. මොකද්ද ඔබේ අදහස්? ඇත්තටම දැන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස මහතා දැඩි පාලනයක ඉන්නවා කියලා මම දන්නවා. ඒත් මම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙත් ඒක යම් තරක දැක්කම මම. නමුත් ඒක එතනින් එහාට ගිය මේ අනිත් කණ්ඩායම් තමයි මේක කරන්නේ. දැන් ඒ උදාහරණයක් මේ ගිය මාසේ එවැනි සිදුවීම් දෙකක් අපේ කතිකයන්ට සිදුවලා තිබුණා. හැබැයි සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස ඒවට විරුද්ධව ප්‍රකාශ කරා. ඉතින් නායකයෙක් ඒක අනුගමනය කරන්න ඕනේ. එතනින් තමයි ගෝලබාලය හදන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තුව ගන්නකෝ. ඇත්තටම පාර්ලිමේන්තුව මොකටද තියෙන්නේ? ජනතාවගේ ඔක්කොම රැස්සලා තීන්දුව ගන්න බැරි නිසා අර ජනතාව පත් කරගන්න නියෝජිතව ගිහිල්ලා රටේ ජනතාව වෙනුවෙන් නීති රීති සකස් කරන එක, රට පාලනය කරන එක, ඒ වගේ වගකීමක් නිතිබෙන්නේ. ගිහිලා ගහමරාගෙන බැනගෙන පුටුස්සගෙන මිරිස්කුඩු ගහ ගන්න නෙවෙයිනේ. හැබැයි ඒක තේරුම් ගන්න බැරි කණ්ඩායමක්නේ අපි අතට ඇවිල්ලා මේ මරාගන්නේ. ඇත්තටම මම දැකලා නැහැ. මම අවුරුදු 27ක් එක ටිකට පාර්ලිමේන්තුව නියෝජනය කරා. මේ නියෝජනය කරපු කාල සීමාව තුළ යම් ආකාරයක අනපනතක් සම්බන්ධයෙන් බොහොම හොඳ කතාබහක් නැත්නම් අදහස් හුවමාරුමක් විද්වත් කතිකාවක් එහෙම දෙයක් මම දැකලා නැහැ. මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ක ඉඳගෙන ඒ එහෙමද මමත් හැසිරුණේ කියලා මටත් කනගාටුවක් තිබෙනවා. මම කියන්නේ අනාගතයේ වෙනුවෙන් අපි හදන ආණ්ඩුවක් නැත්නම් පාලනයකදී මේ දේවල් නම් වෙනස් වෙන්නම ඕනේ. ඒකේ වගකීම පක්ෂ නායකයන් විතරක් නෙවෙයි.
කතානායකතු මාර්ග තරක්නේ ජනතාවරත් තිබෙනවා. මං කියන්නේ ජනතාවත් එහෙම දේවල් බලලා එහෙම මිනිස්සු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට හෝ පාලනය කරන තැන්වලට එවනවා නම් මේ වගකීම අඩු වෙනවා. හැබැයි ඒගොල්ලොන්ට විතරක් පවරන එකක් නෙවෙයි. අපි හැමෝගෙම වගකීමක් මේක. ඔබ සජිත්ගේ ඡන්ද ව්‍යාපාර මේ හොනින්ද මං අහන්නේ. ඔබේ මොකද්ද අදහස ගෝඨාභය රාජපක්ෂ අන්දු කුමාර් දිසානායක ඒ වගේම සජිත් එක්ක මේ ප්‍රසිද්ධ විවාදයකට එළඹුණොත් එතකොට ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන විරුද්ධව කතා කරන්න බලලා මොකද්ද ඔබේ අදහස? ඒක ඉතාමත් හොඳ ක්‍රමයක්. මොකද අලුත් සම්ප්‍රදායක් සංස්කෘතියක් මේ රටේ දේශපාලනයට හඳුන්ලා දෙන්න ඕන. මම දැක්කා පැපරල් ආයතනයෙන් හරි එවැනි විවාදයක් සූදානම් කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා නම් ජනාධිපති අපේක්ෂක හැටර ගියා. අනුර කුමාර දුසානායක මහතාත් ආවා කියලා මම දන්නේ. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකට සහභාගී වෙලා හිටියේ නැහැ. ඉතින් පැපරල් ආයතනයේ ආරම්භ කරපු වැඩපිළිවෙල මම නම් අගය කරනවා. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ මේ අර ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂක කතා කරනවා වගේ ඒ විදිහේ සම්ප්‍රදායක් ඇති කරුවා නම් හැබැයි අර කිව්වා වගේ මඩ ගහගන්න එකවත් බැනගන්න එකවත් නෙමෙයි තමන්ගේ ප්‍රතිපත්ති තෝරාගත්ත ජාතික ප්‍රතිපත්ති කාරණා තුනක් හෝ හතරක් ගැන පාලනයක් ඇතුව එවැනි විවාදයක් හෝ තමගේ අදහස් ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් මේ ජනාධිපතිවරණයේම ඇති වෙනවනම් මම කියනවා ඒක ඉතාමත් ඵලදායි සහ සුභවාදී දෙයක්. ඇත්තටම සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පෙරදා කිව්වා ඒ වගේ කතාවක්. ඒ කියන්නේ එතුම කියනවායි කියලා ආරාධනා කරනවායි කියලා විවාදයක් අපි පවත්වමු. ඒ කියන්නේ බැනගන්න නෙවෙයි. මිනිස්සු ඒවා අහන්න කැමති නැහැ. තමන්ගේ ප්‍රතිපත්ති ජාතික ආර්ථිකය ගැන වෙන්න පුළුවන්, ආරක්ෂාව ගැන වෙන්න පුළුවන්, නැත්නම් අධ්‍යාපන ප්‍රතිපත්තිය රටේ මිනිසුන්ට වඩාත්ම බලපාන කාරණා තුනක් හතරක් ගැන එහෙම කතා කරන එක කොයිතරම් ඵලදායිද? දැන් ඇයි ජනතාව අපේ ප්‍රේක්ෂකයෝ සජිත් ප්‍රේමදාසට ඡන්දය දිය යුත්තේ? ඒකට හේතු කීපයක් තිබෙනවා. දැන් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකෝ කීප දෙනා දිහා බලන්න. දැන් 35ක් හිටියට මේකේ ප්‍රධාන අපේක්ෂකෝ 3 දෙනෙකුට වගේනේ වැටෙන්නේ. එතකොට දැන් මෙතන මම දකින දෙයක් තියෙනවා. මිනිස්සු බලන්නේ මොකක්ද? පළවෙනි කාරණේ තමයි අවුරුදු 70ක් තිස්සේ අපේ රටේ අතීතය බලුවහම අපිට සතුටු වෙන්න පුළුවන් සහ නොහැකි වෙන දේවල් බොහෝමයක් තිබෙනවා. හැබැයි පුරවැසියෙක් හැටියට බලනකොට මම හිතනවා මදි කියලා. මොකද ලෝකෙ දිහා හැරලා බලනකොට අපි ගිහිලා තියෙන බොහොම කෙටි දුරයි. අපි නිකන් මහවැලිය හදලා තියෙනවා, පාරවල් අපේ ගොඩනැගිලා තියෙනවා, අධිවේගී මාර්ග කීපයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ගොඩනැගිලි හදලා තියෙනවා අහස උසට කියලා. හැබැයි ඒ අපි ටික දුරයි ගමන් කළා. අපිට පස්සෙන් ආපු රටවල් අපිව පහු කරන බොහොම ඈතට ගිහිල්ලා. ඒ නිසා අපිට යුතුකමක් තිබෙනවා යලි වතාවක් මේ රට ලෝකෙත් එක්ක එකතු කරලා අපි ශක්තිමත් කියලා පෙන්වන්න. එහෙම කරන්න පුළුවන් පරිසරයේ ලංකාවේ තිබෙනවා. අපිට මේ සිංගප්පූරු වගේ වතුරටයක්වත් නැති රටක් නෙවෙයිනේ. එහෙම නැත්නම් මැද පෙරදිග වගේ මේ මහා අති දුෂ්කර තත්ත්වයක් නෙවෙයිනේ. අපිට කල්ලට වේලාවට වැස්ස තියෙන අවුව පායන දේශිකුණේ බොහොම හොඳ තියෙන පොළවේ යම් හිටෙව්වහම යමක් ඒකේ පළදාවක් ගන්න පුළුවන් රටක්. රටේ හැමතැනම දේශගුණ එක විදිහකට තියෙනවා. ඉතින් ඒ නිසා අපිට හදන්න මොකද කරන්න තියෙන්නේ? රට ගැන ඉදිරි දැක්මක්, ප්‍රතිපත්තියක්, ඒ වගේම අවබෝධයක් තියෙන කෙනෙක් මේ රටේ නායකයා වෙන්න ඕනේ. මොකද හේතුව මොකද කියන්නේ? අඩු ගානේ මේ රට හදන්න නම් අවුරුදු 10ක 20ක දිගු කාලීන ප්‍රතිපත්ති මාලාවක් එන්න ඕනේ. ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්, නිලධාරි වෙනස් වෙන්න පුළුවන්, කවුරු ආණ්ඩුවවත් අර ප්‍රතිපත්තිය ගෙනියන්න ඕනේ. ඒකේ වටපිටාව පොඩ්ඩක් සුද්ධ කරාට කමක් නැහැ. එහෙම ප්‍රතිපත්තියක් දර්ශනයක් තියෙන කෙනෙක් මේ රටේ නායකයා වෙන එකයි අවශ්‍ය කියලා මම හිතනවා. ඒ දැක්ම කාටද තිබෙන්නේ? ඒ දැක්ම මම විශ්වාස කරනවා දැක්ම ඔළුවට එන්නේ නැත්තම් මනසට දැනෙන්න නම් හොඳ සිහි කල්පනාවක් බුද්ධියක් තියෙන්නත් ඕනේ. මම දැක්ක ඊයේ පෙරේදා අර මේ උදේ ගම්මන්පිල මහත්මයා කියලා තිබුණා සජිත් ප්‍රේමදාස මහතාගේ වෛද්‍ය සාතිකයක් ඉදිරිපත් කරන්න කියලා. මම ඒකට දෝෂාරෝපණය කරන්නෙත් නැහැ, බනින්නෙත් නැහැ. ඇත්තටම මම කියනවා ඉදිරිපත් වන හැම අපේක්ෂකයෙක්ම රටට ජනතාවට මම නිරෝගී, මට හොඳට වැඩ කරන්න පුළුවන්, මට හොඳ සිහි කල්පනාවක් තියෙනවා කියන වෛද්‍ය පරීක්ෂකට භාජන වීම ඉතාමත් හොඳයි. ඒකත් හොඳයි. ඒ වගේ වුන්ගේ මේ ආදායම් අයවැය ඒවත් සම්පූර්ණ ඉදිරිපත් කරනවා. දැන් මේ වතාවේ නම් මම හිතන අපේක්ෂකවට නියම කළා තිබුණා සජිත් ප්‍රේමදාස මහතාට බාර දුන්නා ආදායම් වියදම් බත්කම් මේ සියල්ල. ඒතකොට මම කියනවා ඔය විතරක් නෙමෙයි ඉදිරිපත් වෙන පුජ්‍යලයා රටේ නීතියට අභියෝග කරපු නැති, ඒත් එක්කම ඉදිරිපත් කරපු පුජ්‍යලයා යම් ආකාරක නීතියේ වරදකරුවෙක් නොවිච්ච, චෝදනාවට ලක් නොවිච්ච පුජ්‍යලයෙක් වීමත් ඉතා වැදගත්. ඒ මොකද රටේ නායකයා නිතෝරන්නේ. ඉතින් මම හිතන්නේ මූලික වශයෙන්ම තිබිය යුතු සුදුසුකම් මම දකිනවා එකක්, අර රට ගැන ඉදිරියේ හිතන්න පුළුවන් දැක්මක්, උවමනාවක්, හැඟීමක් කියන වචන තුනම මම පාවිච්චි කරන්නේ. මොකද එකක් දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ වයස අවුරුදු 52යිනේ. දැන් එහෙම බලපුවම ඔහුට තව අවුරුදු 20ක් විතර ඉස්සරහට දකින්න පුළුවන්, හිතන්න පුළුවන්. එකක් විශේෂය ඔහු ඇත්තටම
පුදුම් විදිහට කැපවල වැඩ කරන කෙනෙක්. දැන් නිවාස අමාත්‍යාංශය ගැන ඔහු හදන්නේ නිවාස හදන්න විතරයි කියලා විවේචනය කරපු අයට තේරුන්නේ නැහැ ඔහුට පැවරෙන නිවාස අමාත්‍යාංශය විතරයි කියලා. නිවාස සංස්කෘතික. එතකොට එතුමා ඒක අරගෙන කරපු වැඩ කටයුතු සඳහන් විවේචනය කරන්න හරි තනක් යොදාගත්තේ. හැබැයි අනිත් පැත්තෙන් බලපුවා මම අර අපහාස කරන්න කාටවත් කැමති නැති නිසා මම වචන මුකුත් කියන්නේ නැහැ. නමුත් මම කියන්නේ අනිත් පැත්තෙන් බලපුවාම ඉදිරි අවුරුදු 10 රට පාලනය කරන්න පුළුවන්ද අනිත් අපේක්ෂකයන් එහෙම හිතන්න කියලා අපිට කල්පනා කරන්න වෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහතාට වයස අවුරුදු 70යි. දැන් දන්නවද මම කාටද ඡන්ද දෙනව නම් දෙන්නේ කියලා? මම දෙන්නේ දැන් එක දේශපාලක අපේක්ෂකෙක් ඇවිල්ලා කියනවාද මම BMW එකක් පාවිච්චි කරන්නේ නැහැ, මම බෙන්ස් එකක් පාවිච්චි කරනවා, මම සාමාන්‍ය විදිහට යනවා එක්කෙනෙක් කියලා තියෙනවා. මේ ජනතාවට මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම ඔව්. ඇත්තටම ඔව්. එහෙම කියලා තියෙනවද එක්කෙනෙක්ව? එකක් මේව ඕනද ජනතාවට සේවය කරන්න? අවශ්‍ය නැහැ. පෙළ පාරවල් වල වහගෙන යන්න ඕමනා නැහැ. ඕනවට වඩා මිනිසුන්ට බාධා වෙන වැඩ කටයුතු. මම ඕකට එහා ගිහලා තව එකක් කියනවා. ඔබ සමග මම එකඟයි. මම කියන්නේ රටේ නායකයා වුණාම ඒ නායකයා කළ යුතුව තිබෙන්නේ තමන් වැඩ කරන හැම මිනිත්තුවක්ම රට වෙනුවෙන් හිතලා රට වෙනුවෙන් ඒ වැඩ කටයුතු මෙහෙවන එක. අද සිද්ධ වෙන්නේ ජනාධිපතිවරයා පත් වුණාම අගමැතිවරයා පත් වුණාම පුළුවන් තරම් ලංකාව පුරාම තියෙන පන්සල් වන්දනාමාන කරන එක, මගුල් ගෙවල් වල යන එක, මල ගෙවල් වල දුවන එක, ක්‍රීඩා හවුස් වල පාසල් ගොඩනැගිලි විවෘත කරන එක, පාරවල් වල බෝට් ලෑලි දාන එක, ඇත්තටම රටේ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඒ කිසිවකට සම්බන්ධ නොවිය යුතුයි කියලා මම හිතනවා. ඔහුට පැවරිච්ච වගකීම තමයි ජනතාව දෙන න්‍යාය පත්‍රයක් තියෙනවා. මැතිවරණයකද කියනවනේ මේ දේ තමයි අපි කරන්න කියලා. ඒ න්‍යාය පත්‍රයේ ක්‍රියාවට නංවන්න ඔහු දවසේ වැඩි කාලයක් තමන්ගේ තනක ඉඳගෙන ඒවා මෙහෙවන එක, ඒට අදාළ කණ්ඩායම් ඒවා වෙනවද නැද්ද කියලා හොයන එක, ප්‍රගතිය බලන එක, ඒවනේ කරන්න ඕන රටක් දියුණු වෙන්න. දැන් අපි ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන්නේ කියලා හැම වෙලාවෙම කියනවා. අපිට මුදල් නැහැ, හරි අමාරුයි යන්න කියලා. හැබැයි ඊට වඩා වියදම් කරනවා. අර මුදල් අමාරුකම තියෙද්දි ඊට වඩා වියදම් කරනවා මේගොල්ලෝ නටත්තු කරන්න. ඉතින් ඒවා සරල වෙන්න එපැයි. ඇත්තටම මම කියන්නේ ඊළඟ ජනාධිපතිවරයා වාහන 10 12 15 දාගෙන යන්න හොඳ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා එකක් තිබෙනවා. මම දැක්ක ඔහු පහුගිය කාලේ නිවාස අමාත්‍යවරයා හැටියුනාම නිල රතය, නිල නිවාසය සහ ඔහු නිල කටයුතු වලට අදාළ නොවන කිසිවක් ඔහු පාවිච්චි කරන්න ගියේ නැහැ. කාර්යාලය විතරක් සෙසිරපාය පාවිච්චි කරා කියලා මම දන්නවා. හැබැයි නිල නිවසත් ප්‍රතික්ෂේප කරා, නිල වාහනත් ප්‍රතික්ෂේප. මම හිතනවා ඔහු ආදර්ශමත් නායකයෙක් කියලා. මොකද නායකෙක් වේවි කියලා. මොකද ඔහු දැනටමත් ඒක ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. එතකොට මිනිසුන්ට තේරෙනවා එකක් මව ඉදිරියේ තියෙන දෙයක් නෙවෙයි කියන්නේ, කරන්නම් දෙයක් නෙවෙයි කියන්නේ. දැම්මම කියනවා මම ඉතිහාසෙත් මගේ හැසිරීම මම ඒ ආකාරයෙන් පෙන්නලා තියෙනවා. ඒ අතින් බලපුවම තරමක්කෝ ලකුණු දෙන්න සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන් කියලා මට හිතෙනවා. ඒ විශ්වාසය තියන්න පුළුවන් කියලා. ඔබට බොහොම ස්තුතියි අපේ වැටසන සම්බන්ධ වීම ගැන කියලා, ජනතාව දැනුවත් කිරීම ගැන. අපි ජනතාවටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි බලන්න ඕනේ මේ වගේ ප්‍රශ්න අහන්න ඕන. ඇයි ඔබට අවශ්‍යද මේ සුඛෝපභෝගී වාහනයක් අපිට සේවය කරන්න නැහැ? ඔබ දන්නවා අපි මේ ගම්මැද්ද ගැන හැමලෙම මතක් කිරීමක් නෙවෙයි. නමුත් අපි මාධ්‍ය ආයතනයක් හැටියට ජනතාවට සේවයක් කරනවා. ඔබ දන්නවා ගම්වල තියෙන ප්‍රශ්න, ඒ සමහර මේ වාහන යවන්න බෑ, ඒව ප්‍රශ්න කරන්න. මේවට රැවටෙන්න එපා, මේ කාට කාටවත් රැවටෙන්න එපා. ඔබ බුද්ධිමත්ව තීරණය කරන්න, ඔබට සේවය කරන්න මොවුන්ට දිය යුත්තේ කුමක්ද? මේවා මේ රජයේ මුදල් නෙවෙයි, මේවා මහජන මුදල්. ඒකින්ද අපිට හැමලෙම කියන් තියෙන ඔබට දෙවියන්ගේ පිහිටයි කියලා. නමුත් අපි බලාපොරොත්තු තියාගෙන ඉමු. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග